එදා ස්විසි දෙකේ සිද්ධ වුණාන මේ රටේ රෙජීම් චේන්ජ් එකක් තන්ත පෙරලිය. ඒකට මුල්ලුනේ ඔය අරගලය නමින් හඳුන්නපු ක්‍රියාදාමය. ඉන් පසුව හිටපු චන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරය පලා යන ඔහු ඉවත් වෙනවා. මෑතකදී ඔහු පොතක් සම්පාදනය කළා ග්‍රන්ථය. ඒ ග්‍රන්ථය එක තැනක තියෙනවා. මම ශනෑල් යෝජනා කරන්නේ ග්‍රන්ථය තියෙන සියලුදේම මම පිළිගන්නවා කියනක. නමුත් එක තැනක තියෙනවා ඉවත දාන්න බැරි ප්‍රකාශය. ඒ ප්‍රකාශය තමයි අරුබෝධයේ උච්ච අවස්ථාවදී ඒ ග්‍රන්ථය සඳහන් කරනවා එක්තරා බලවත් රාජ්‍යයක් ඉදිරිපත් වුණා ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලුදේ සම්පාදනය කරලා දෙන්න. නමුත් කරන්න බැරි. හිටපු ජනාධිපතිවරය සඳහන් කරන්නේ කවුද ඒ බලවත් රාජ්‍ය කරන්න බැරි වුණේ ඇයි කියන එක. නමුත් මට තිබෙන දැනුමානුව මම විශ්වාස කරනවා ඒ බලවත් රාජ්‍යයේ තෙල් තිබෙන රාජ්‍යයක් වෙන. ඇයි ඒ තෙල් තිබෙන රාජ්‍යයට තෙල් අපිට දෙන්න බැරි වුණේ? අපිත් එක්ක ඒ රාජ්‍ය සමග ශ්‍රී ලංකාවට ගනුදෙනු කරන්න බැරි වුණේ ඇයි? දැඩි සම්බාධක පනවා තිබෙන නිසා. අද අපේ මේ කතාබහට මුල් වෙන්නේ යුද්ධ දෙකක්නේ. එකක් මැද පෙරදිග ගාසා ඉරාන ඊශ්‍රායල් ගැටු, අනිතික යුක්‍රේන් රුසියාවන් යුද්ධය. මේ දෙකේදී රුසියාවත් තෙල් බලවතෙක්, ඉරානයත් තෙල් බලවතෙක්. මම දන්න අතොරතුරු අනුව දැනට ලෝකයේ සොයාගෙන තිබෙන හඳුනාගෙන තිබෙන කනිජ තෙල් නිධිවලින් 65%ක් තියෙන ගල්ෆ් කලාපේ.